සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න මං අද ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න යන්නේ. ඔන්න මං අද කතා කරන්න යන්නේ ඔයාලගේ කිසිහිනේ ප්‍රමාද වීමට ඔයාලා නොදැනවතුම බලපාලා තිබෙන ප්‍රධානම හේතුවක් විදිහට ගර්භාෂය ශක්තිමත් නොවීම. ඉතින් ගර්භාෂය ශක්තිමත් කිරීම සඳහා කළ යුතු සියලුම දේවල් සහ ආහාර පිළිබඳව තමයි මං අද කතා කරන්න යන්නේ. තින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න අපි යමු වීඩියෝ එකට. මෙහිදී පළමුවෙන්ම ඔයාලා දැනගන්න ඕන කාරණයක් තමයි ගර්භාෂය ස්වභාවිකවම ශක්තිමත් කරන්නේ කොහොමද කියලා. තින් ඔබේ සරුබ වැඩි කිරීමට නිරෝගී ගර්භාෂය තබා ගැනීම සහ සංකූලතා වළක්වා ගැනීමට මෙම ක්‍රම භාවිතා කරන්න ඕනේ. තින් ප්‍රථමම කාරණය තමයි සමබර ආහාර වේලක් ලබා ගැනීම. ඒ වගේම ඔබේ වෛද්‍යවරයා සමග මේ පිළිබඳව සාකච්ඡා කිරීම. කැපෙන් පරිභෝජනය අඩු කිරීම. මෙහිදී තේ, කෝපි, චොක්ලට් වගේ දේවල් වල කැපෙන් අඩංගු වෙනවා. ඉතින් මේවා පරිභෝජනය අඩු කිරීම ගොඩක්ම වැදගත්. ඒ වගේම මනස මානසික ආතතියෙන් තොර වෙලා මානසික එකඟතාවය, කියන්නේ මනස සංසුන් කරන භාවනා වගේ යෝග ව්‍යායාම වගේ දේවල් වල නිරත වෙන්න. ඒ වගේම දුම්පානයෙන් වැළකීම, අතතිය අඩුකර ගැනීම වගේ දේවල් අනිවාර්යයෙන්ම කළ යුතුයි. මීළඟට අපි බලමු ගර්භාෂයේ සෞඛ්‍ය වැඩි දියුණු කරන ආහාර මොනවද කියලා. ප්‍රධාන වශයෙන්ම බීජ වර්ග, කියන්නේ ආමන්, කජු සහ වල්නස් වැනි ඇට වර්ග, ඒ වගේම ඔමේගා 3 මේද අම්ල සහ හොඳ කොලෙස්ටරෝල් වලින් පොහොසත් ආහාර සහ බීජ වර්ග, ධාන්‍ය වර්ග ලබා ගැනීම ගොඩක් වැදගත්. ඒ වගේම පලා වර්ග, නැවුම් පළතුරු, ලෙමන් හා සම්පූර්ණ ධාන්‍ය වගේ ආහාර අනිවාර්යයෙන්ම ගත යුතු වෙනවා. මේ ළඟට අපි බලමු ගර්භාෂය සෞඛ්‍යමත් කරන පළතුරු මොනවද කියලා. ඉතින් විශේෂයෙන්ම අලිගට පේර, බෙරි, ඇපල්, පෙයාස්, දෙලුම් සහ ලෙමන් වැනි පළතුරු, විටමින් සි අඩංගු පළතුරු සහ ෆ්ලේවනොයිඩ් වැනි අත්‍යවශ්‍ය පෝෂ පදාර්ථ වලින් පොහොසත් ආහාර පළතුරු ගොඩක්ම වැදගත්. ෆ්ලේවනොයිඩ් ඔබේ ප්‍රජනක පද්ධතිය නිරෝගීව තබා ගැනීමට සහ ඩිම්බ කෝෂවල පිළිකා වැළැක්වීමට ගොඩක් උපකාර වෙනවා. ස්වභාවික ෆයිබ්‍රොයිඩ් ප්‍රතිකාරයක් ලෙස ක්‍රියා කරන අතර ඔබේ ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් වර්ධනය වීම පවා වැළැක්වීමට ගොඩක් උපකාරී වෙනවා. අපි බලමු ගර්භාෂයට හානි වන විවිධ රෝගී තත්ත්ව මොනවද කියලා. ඉතින් විශේෂයෙන්ම පොලිප්ස්, ෆයිබ්‍රොයිඩ් කෙඩි, කැලල් පටක, පිළිකා, ශුද්‍ර ජීවීන් සහ අමතර ගර්භාෂ පටක ලේ ගැනීම. ඒ වගේම වේදනාව සහ කැක්කුම සහ වෙනත් රෝග ලක්ෂණ මෙහිදී ඇති වෙන්නට පුළුවන්. අපි දැන් බලමු ගර්භාෂයේ සෞඛ්‍යමත් කරන එළවලු මොනවද කියලා. ඉතින් ගර්භාෂයේ ශාරීරික සමතුලිතතාවය පවත්වා ගැනීමට උපකාරී වන විශේෂම එළවලු වර්ග කිහිපයක් විදිහට ගෝවා, නීවිති, කරපිංච වැනි හරිත එළවලු ඔබේ ආහාරයට අනිවාර්යයෙන්ම එකතු කර ගැනීම ගොඩක් වැදගත්. ඒ වගේම කෙසෙල් ගර්භාෂය සඳහා ගොඩක්ම ගර්භාෂයේ සෞඛ්‍යමත් කිරීමට ගොඩක්ම වැදගත් වෙනවා. ඒවායේ ඇති තන්තු ශරීරයේ විෂ ඉවත් කිරීමට මෙන්ම අතිරික්ත ඊස්ට්‍රජන් ඉවත් කිරීමට උපකාරී වෙනවා. ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් සඳහා ෆයිබ්‍රොයිඩ් කෙඩි වළක්වා ගැනීම සඳහා හිතකරවන පළතුරු විදිහට ඇපල්, කෙසෙල්, දොඩම්, පේඩ, අඹ වගේ පළතුරු වර්ග හඳුන්වන්න පුළුවන්. ඉතින් ෆයිබ්‍රොයිඩ් ප්‍රමාණය හැකිලීමට ඒ ප්‍රයෝජනවත් වෙනවා. වගේම දෙලුම් සරුභාවය වැඩි දියුණු කිරීමට උපකාරී වෙන පළතුරක් ලෙස හඳුන්වනවා. දෙලුම් වල ඇති ප්‍රතිඔස්තිකාරක ගුණයට ශුක්‍රාණුවල ගුණාත්මක භාවය වැඩි දියුණු කරන බවත් හොයාගෙන තිබෙනවා. පරීක්ෂණවලින් තහවුරු කරගෙන තිබෙනවා. ඒ වගේම ගර්භාෂය උත්තේජනය කිරීමටද මේවා වැදගත් වෙනවා කියලා සොයාගෙන තිබෙනවා. ඉතින් අපි බලමු ගර්භාෂයේ ගැටලු විසඳගන්නේ කොහොමද කියලා. ඉතින් විවිධ ව්‍යායාම තිබෙනවා. ඉතින් ව්‍යායාම මගින් සහ ගර්භාෂය ඉවත් කිරීම වගේ දේවල් මගින් සඳගන්න පුළුවන්. ඉතින් ඒවා ගොඩක්ම අහිත කරවනවා. ඉතින් විවිධ ශල්‍ය කර්ම මගින්ද මේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි වගේ දේවල් ඉවත් කිරීමෙන් ප්‍රතිකාර කරන්න පුළුවන්. අපි බලමු
ගර්භාෂය ශක්තිමත් කරන අනිත් ක්‍රියාවල් මොනවද කියලා තියෙන ශාරීරික ක්‍රියාකාරකම් නොමැති වීම නිසා ගර්භාෂය ශක්තිමත් නොවීම හේතු වෙන්න පුළුවන්. ඉතින් ව්‍යායාම මගින් ශරීරයට ක්‍රම කිහිපයක් විදිහ ක්‍රම මගින් මෙම ඇවිදීම වැනි සරල ව්‍යායාම මගින් ගර්භාෂය ඝන කර ශක්තිමත් කර ගැනීමට පුළුවන්. ඉතින් ක්‍රියාශීලී වීමට හා දෛනිකව අවම වශයෙන් විනාඩි 15ක් 20ත් අතර කාලයක් ක්‍රියායාමවල ශාරීරික ක්‍රියාකාරකම් නිරත වීම ගොඩක් වැදගත් වෙනවා. ඔන්නම ඔබට ඔබේ ගර්භාෂයේ කියන්නේ ශෝණි මාංශපේශි ශක්තිමත් කිරීමට විවිධ ව්‍යායාම ක්‍රමද තිබෙනවා. ඉතින් මෙහිදී ඔබේ මුත්‍රා පිටවීම නැවැත්වීමට උත්සාහ කරනා වගේ ඔබේ ශෝණි මාංශපේශි තද කර ගැනීමට මෙම ව්‍යායාම උපකාරී වෙනවා. ඉතින් මෙහිදී මෙම ව්‍යායාම ශෝණි ප්‍රාචීරය ශක්තිමත් කරන අතර ඒට ආධාරකයක් විදිහට උපකාර වෙනවා. අපි දැන් බලමු ගර්භාෂයේ ගැටලු පෙන්නුම් කරන රෝග ලක්ෂණ මොනවද කියලා. සාමාන්‍ය රෝග ලක්ෂණ විදිහට උදර වේදනාව, කියන්නේ දැඩි උදර වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දෙපැත්ත, දකුණු පැත්ත, වම් පැත්ත හෝ පහළ වේදනා, පහළ කොටසේ පිටුපස වේදනා වුණත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම වන්දභාවය හෝ මුල් ගබ්සා වීම, උදරයේ ඉදිවීම හෝ ගැටිත්තක් ඇතිවීම හෝ ලේ ගැලීම, එවැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඉතින් මේවා බරපතල සංකූලතා නොවන අතර නාරිවේදී වෛද්‍යවරයෙකු හමු වෙලා උපදෙස් ලබා ගැනීම මගින් ප්‍රතිකාර කරගන්න පුළුවන්. ඒ වගේම ගර්භාෂයේ රෝග ලක්ෂණ කියන්නේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි වගේ රෝග ලක්ෂණ, ඒ වගේ පොදු රෝග ලක්ෂණ කිහිපයක් අපි බලමු. අධික ඔසප් රුධිර වහනය, සතියකට වඩා වැඩි මාසික ඔසප් වීම, ශෝණි පීඩනය හෝ වේදනාව, නිතර නිතර මුත්‍රාප් කිරීමට අවශ්‍ය වීම, මලබද්ධය, මුත්‍රාශය හිස් කිරීමට අපහසු වීම, කොන්ද කැක්කුම හෝ පාදයේ වේදනාව හඳුන්වන්න පුළුවන්. අපි දැන් බලමු ගර්භාෂයවල තිබෙන අසාමාන්‍ය රෝග ලක්ෂණ මොනවද කියලා. ඉතින් මෙහිදී ඔසප් වීම ස්ථිර වශයෙන්ම සිදු නොවීම, නැවත නැවත ගබ්සා වීම හෝ වන්දභාවයේ තිබීම, වගේම නොමේරූ දරු ප්‍රසූතියක් හෝ ගර්භණී සමයේදී හෝ දරු ප්‍රසූතියේදී දරුවාගේ අසාමාන්‍යව අස්ථානගත වීම, වගේම ටැම්පොන් ඇතුළු කිරීමේදී වේදනාව, ලිංගිකත්වය තුළ ලිංගික ක්‍රියාකාරකම් අතර තුළ සිදුවන වේදනාව, ඔසප් වීම සිදුවීමේදී අධික වේදනාවක් දැනීම හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ගැබ් ගෙල, කියන්නේ ගර්භාෂය හා ගැබ් ගෙල නිරෝගීව තබා ගැනීමට කළ යුතු විවිධ සෞඛ්‍ය පරීක්ෂණ කිහිපයක් මම දැන් සඳහන් කරන්න. මෙහිදී වාර්ෂිකව ඔබගේ ගර්භාෂයේ කියන්නේ ගැබ් ගෙල පරීක්ෂාවක් විදිහට පැප් පරීක්ෂණයක් සිදු කිරීම, ඒ වගේම ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කොට පරීක්ෂණ විවිධ පරීක්ෂණ වලට යොමු වීම, ඒ වගේම HPV එන්නත ලබා ගැනීම, දුම්පානය නතර කිරීම, වගේම හොඳින් ආහාර වේලක් ගැනීම සහ ආතතිය අවම කර ගැනීම. ඊළඟට අපි බලමු දැන් ගර්භාෂය සඳහා හොඳ තේ වර්ග, තේ පානයන් මොනවද කියලා. ඉතින් රතු රාස්බෙරි කොළ තේ විදිහට පානය කරනවා නම් ගර්භාෂය ශක්තිමත් කිරීමට, ශක්තිමත් භවය වැඩි කිරීමට ගොඩක් උපකාරී වෙනවා. ඒ වගේම දරු ප්‍රසූතියෙන් පසු අධික රුධිර වාහනය වැළැක්වීමටත් දරුවා බිහි කරන වෙලාවේදී ශ්‍රමය, කියන්නේ ශක්තිය වැඩි දියුණු කිරීමටත් ගොඩක්ම මේ උපකාරී වෙනවා. ඊළඟට අපි බලමු දිනපතා ශරීරයේ විෂ ඉවත් කිරීම සඳහා, කියන්නේ ශරීරය, කියන්නේ ගර්භාෂය සෞඛ්‍යමත් කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රම කිහිපයක්. දිනපතාම මෙය ශරීරයේ සෞඛ්‍යමත් කිරීමටත් ගොඩක් උපකාරී වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම දිනපතා ලෙමන් වතුර පානය කිරීම, ඒගොම ආහාර, පිරිසුදු ආහාර, එළවලු පළතුරු ආහාරයට එක් කර ගැනීම,
එවගේම ව්‍යායාමවල නිරත වීම. කෙම දෛනික ඩෙටොක්ස් කරන විශේෂිත සමග එවගේ කටයුතු කිරීම. ඒවා වැඩි කර ගැනීම. වගේම සාරු බව වැඩි කිරීමට විවිධ ආහාර වර්ග ලබා ගැනීම. වගේම බලමු ඩිම්බ මෝචන. කියන්නේ ඩිම්බ පිටවීම සාර්ථකව ක්‍රමවත් කරන ආහාර මොනවද කියලා. ඉතින් සිට්‍රික් කුලේ පළතුරු මේ සඳහා උපකාරී වෙනවා. දොඩම්, ලෙමන් සහ මිදිමනි පළතුරු. ඒ වගේ විටමින් C ගොඩක් අඩංගු වෙනවා. ඉතින් ඩිම්බ මෝචනය ස්ථාවර කිරීම හා ඩිම්බ මුදා හැරීම සඳහා මේ උපකාරී වෙනවා. මෙන්න කාන්තාවන් ගැබ් ගැනීමද සහ කාන්තාවන් ට ගැබ් ගැනීමට උපකාරී වන, කියන්නේ දරු පිසිඳ ගැනීමකදී වැදගත් වන පෝලික් අම්ලය ස්වභාවිකව ලබා ගැනීමට ආකාරයක් වන පෝලේට් මෙම පළතුරුවල අඩංගු වනවා. ඉතින් තමන්ගේ දරුවාගේ වර්ධනයට, ස්නායු වර්ධනයට ගොඩක්ම මෙය වැදගත් වනවා. ඉතින් අපි බලමු ඩිම්බ කෝෂ නිරෝගීව තබා ගැනීමට වැදගත් වන ආහාර මොනවද කියලා. ඉතින් මේ ආහාර විදිහට අපිට සලකන්න පුළුවන් තක්කාලි, නිවිති, ආමන්ඩ් සහ වෝල්නට්ස්, ඔලිව් තෙල්, පළතුරු, බ්ලූබෙරිස් සහ ස්ට්‍රෝබෙරි වැනි පළතුරු, සෑමන් සහ සාඩින් වැනි ඔමේගා 3 මේද අම්ල වලින් ගොඩක් බහුල මාළු වර්ග වැනි දේවල් හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි බලමු කැරට්. කැරට් ගොඩක්ම වැදගත් වෙනවා සරු බව වැඩි කිරීමට. ඉතින් බන්ධ භාවය සඳහා අධ්‍යනිකින් හෙළි වී තිබෙන ආකාරයට කැරෝටි නොයිඩ් පරිභෝජන ඉහළ ශුක්‍රාණු ප්‍රමාණයක් ලබා ගැනීමට උපකාරී වන ලෙස හොයාගෙන තිබෙනවා. කැරට් ආහාරයට ගැනීමෙන් ශුක්‍රාණු ප්‍රමාණය හා ශුක්‍රාණුවල ගුණාත්මක භාවය 8%කින් ඉහළ නංවන බවත් තහවුරු කරගෙන තිබෙනවා. දෙලුම් යුෂ මගින් ගර්භාෂය උත්තේජනය කර ශුක්‍රාණුවල ගුණාත්මක භාවය වැඩි කර සරුබා වැඩි කිරීමටත් උපකාරී වෙනවා. ඉතින් දෙලුනුත් ගොඩක්ම වැදගත් වෙනවා ගර්භණී භාවයට, ගර්භාෂය සෞඛ්‍යමත් කිරීමට. ඉතින් අපි බලමු සරුබා වැඩි කිරීමට යොදාගත හැකි වෙනත් ආහාර මොනවද කියලා. ඉතින් විශේෂයෙන්ම ඇපල්, කෙසෙල්, දොඩම්, ස්ට්‍රෝබෙරි, රාස්බෙරි, අඹ පේර වගේ සරුබා වැඩි කිරීමට අන්නාසි වගේ තන්තු වලින් පොහොසත් පළතුරුත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, අනිත් වීඩියෝත් බලන්න, දිගටම channel එකත් එක්ක ඉන්න, අනිවාර්යයෙන්ම bell icon එක click කරලා තියාගන්න. මට මම වීඩියෝ එකක් දැම්මකම මම ඔයාලට බලන්න පුළුවන්. ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න අදහස් අනිවාර්යයෙන්ම. දිගටම මගේ channel එකත් එක්ක ඉන්න. ඉතින් ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.